ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කුවේට් රටෙහි සේවය කරන ආර් එම් සුජාතා රෝහිණී මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ අපි මේ දිනවල විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා මාලාවක් හැටියට සාකච්ඡා කරගෙන යනවා
මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ 362 වෙනි පිටුවේහි සංග්‍රහ වෙලා තිබෙන රත විනීත සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොට කිඹුල්වත් නුවරින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් මූලික කරගෙනයි මේ දේශනාව කරන්නේ. උන්වහන්සේලාගෙන් අහනම භාග්‍යතුන් වහන්සේ මහණෙනි කිඹුල්වත් නුවර කවුද තමනු දසකතාවේ පිහිටලා අන්නයවත් දසකතාවේ සමාදන් කරවන භික්ෂුව කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා හැම දිනාම එකම හඬින් කියනවා මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ තුල පවතින ඒ අසීමිත ගුණයේ ඉස්මතු කරමින් භාග්‍යතුන් වහන්සේ මේ දසකතා මොනවද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. මේ දසකතා කියලා කියන්නේ පිඟුතුනි කෙනෙක් ආරම්භයේ ඉඳලා නිර්වාණ මාර්ගයට යනවා නම් ඒ නිවන් මගට යන්න තියෙන ගමන් මග. මෙන්න මේ ගුණධර්ම 10 කෙනෙකුගේ ජීවිතය තුළ වඩා ගන්නවා නම් වර්ධනය කර ගන්නවා නම් ඒ ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කර ගන්නවා නම් ඒ කෙනාගේ ගමන් මග නිවන් මග දක්වාම ගමන් කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපි මේ වෙනකොට මේ දසකතාවල කාරණාවල් තුනක් සම්පූර්ණයෙන් සාකච්ඡා කළ අවසන්. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. හතරවෙනි එක තමයි සාකච්ඡා කරගෙන යන්නේ අසංසට්ට කතා. කියන්නේ මේ සංසග්ග කතා කියන කාරණාව. ඒ අසංසට්ට කතා කියන කාරණාව කරුණු පහක් ඔස්සේ විස්තර කරනවා. සවන සංසර්ගය, දස්සන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝගපන සංසර්ගය, කාය සංසර්ගය කියලා. මොකද මේ සංසග්ග කියන්නේ? සංසග්ග කියන්නේ සසරට නැවත ඇදගන්නවා කියන එකයි. සංසාරයට නැවත ඇදගන්න ආකාර පහක් තියෙනවා. ඒ ආකාර පහ තමයි අපි කලින් නම් කරේ. දැකීම තුලින් මේ සසරට ඇදගන්නවා. ශ්‍රවණය කිරීම තුලින් සසරට ඇදගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙනි මේ කාරණාවල් දෙක අපි පසුගිය සති දෙකේ විස්තර කළා. අද අපිට විස්තර කරන්න තියෙන්නේ තුන්වෙනි කාරණාව ඒ හතරවෙනි අසංසට්ට කියන දසකතාවේ හතරවෙනි කාරණාවේ යටතේ තියෙන තුන්වෙනි කාරණාව. සමුල්ලපන සංසග්ගෝ. මේ සමුල්ලපන සංසර්ගය කියලා කියන්නේ අල්ලාප සල්ලාප කිය කියා ඉන්න විට මේ රාග ඇති වෙන්න පුළුවන්. අල්ලාප සල්ලාප කිය කියා ඉන්නා විට රාගය සිත් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේ මෙතන විස්තර කරනවා. ඒ භික්ෂුවක් තුල විශේෂයෙන්ම පුරුදු පුහුණු කරගත යුතු සැලකිලිමත් විය යුතු කාරණාව. අපි පසුගිය සතියේ දේශනා කළා අපේ පිංගොතට මතක ඇති අර තේලපත ජාතකය. මේ පංච ඉන්ද්‍රියන් සිහියෙන් දමණය කරගෙන උපාදානයන් කරගන්නේ නැතුව මේ සසරේ ගමන් කරන එක මොනතරම් දුෂ්කර කාරණාවක්ද කියන කාරණාව පෙන්වන්න. ඉතින් මේ සසරේ පිංඔතුනි අපි මනා සිහියකින් කටයුතු කළේ නැති වුණොත් පිංඔතුනි අපි මේ භයානක සසරට ඇදගෙන වැටෙනවා. සමහර වෙලාවට ඒ පිළිබඳ අපට අවබෝධිකුත් නෑ. අපි වැටෙනවා දන්නෙත් නෑ, ගොඩාව දන්නෙත් නෑ. නැවත වැටෙන්නේ ඉන්නවද කියලා දන්නෙත් නෑ. නැවත ගොඩට එනවද කියලා අපි දන්නෙත් නෑ. එතරම් භයානකයි මේ සසර. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අර ධම්මපදයක ගාථාවක අන්ධ භූතෝ අයන් ලෝකෝ තනු කෙත්ත විපස්සති. කියන්නේ මේ ලෝකය බොහෝ දෙනෙක් අන්ධයි. හැබැයි ඒ අන්ධ වූ ලෝකයෙන් ඊටාම සුළු පිරිසක් ඈතර වෙනවා. හරියට සකුන්තෝ ජාල මුත්තෝව අප්පොසග්ගාය ගච්ඡති. දක්ෂ වටුකුරුළු වැද්දෙක් දැලක් එලනකොට ඒ දැල එලද්දී දක්ෂ වටුකුරුල්ලන් දැලට හසුනු වී පියාඹල යනෝ වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී නැමැති භූමියට බැසගෙන මේ සසර ගමනින් එතර වෙනවා නුවණැති ප්‍රඥාවන්තයෝ. නමුත් අන්ධ වූ කෙනා සසරේ ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ පිංඔතුනි මේ අන්ධ කෙනාව උපමා කරේ බාලයට. කියන්නේ බාලයාව සමාන කරනවා හරියට ජාති අන්ධයෙකුට.
පිගතුරි ජාත්‍යන්තරයේ ස්වභාවයයි බාලෝකිනාගේ ස්වභාවය අතර වෙනසක්නේ. ජාත්‍යන්තරයා පිගතුරි ගොඩාක් දේවල් තීරුම් කරගන්නේ ඇහිීම සහ දැනීම තුලයි. දැකලා පිළිගන්න ප්‍රමාණය, දැකලා අවබෝධ කරගන්න ප්‍රමාණය ඔහුට නැහැ. ජාත්‍යන්තරයා පිගතුරි නොදන්න පාරක ගමනක් යන්න ගත්තොත්, බාධා සහිත නොදන්න පාරක ගමනක් යන්න ගත්තොත් පිගත්නි ඒ ජාත්‍යන්තරයා මග යනවට වඩා වැඩිපුර යන්නේ නොමග. මොකද බොහෝ අනුතුරු වලට ඒ ජාත්‍යන්තරයා ඒ නොදන්න පාරේ යෑම තුල හසු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි බාලයා. බාලයා පිංඔතනි පිනපව පිළිගන්නේ සුගති දුගති පිළිගන්නේ නේ. මෙහිම පව කරාම මේ වගේ දුගතියකට යනවා. ඒ දුගතිය මෙන්න මේ වගේ දුකක් කියන එක පිළිගන්නේ. මෙහිම පින් කරාම සුගතියට යනවා. ඒ සුගති සම්පත් මෙන්න මේ වගේ සැපයි කියන එක පිළිගන්නේ නෑ. මෙලොව පිළිගන්නේ නෑ, පරලොව පිළිගන්නේ නෑ. ඒක තමයි බාලයාගේ ස්වභාවය. බාලයා පින්ඔතුණි සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ මේ සසරේ බොහොම භයානක දුක් බහුල වෙන ජීවිතයකට. මොකද බාලේ බාලයාගේ බාල බව නිසාම ඔහු මේ සංසාරයට ඇදගෙන වැටෙනවා. මං අපේ පින්වුතුට මේ කාරණාව මෙතන මතක් කළේ පින්වත්නි, දැන් සමහර වෙලාවට අපි අපගේ හිත පිළිබඳව දැඩි විශ්වාස තබනවා. ඔය කවුරු මොන විදියකට කෙලෙස් වලට හසු වුණත් මම නම් එහෙම හසු වෙන්නේ නෑ. ආන් ඒ වගේ දැඩි විශ්වාස තබනවා. හැබැයි කෙලෙස් වලින් පිරිච්ච තමන්ගේ හිත පිළිබඳව තමන් විශ්වාස කරනවා නම් ඒක තමයි අඥානයාගේ අඥාන භවී එක ලක්ෂණිය. තමන්ගේ අඥාන බව පෙන්눔 කරන තවත් එක ලක්ෂණයක් තමයි තමන්ගේ හිත පිළිබඳව තබන විශ්වාසය. මම නම් මේ කෙලෙස් වලට යට වෙන්නේ නෑ. මාව නම් ඔය වගේ වැරදි වලට අහු කරගන්න බෑ. මම දන්නවා මගේ හිත කොහොමද රැකගෙන ඉන්න ඕන කියලා. ආන්න ඒ වගේ පිංඔතුනි තමන්ගේ හිතටම තමන් අවියෝග කරගෙන හිත පිළිබඳ විශ්වාස තබමින් අර කෙලෙස් ගොඩට වැටිලා කෙලෙස් තවර තවර ඉන්නවා. හැබැයි තමන් දන්නේම නැතුව තමන් ඒ කෙලෙස් තවරාගෙන මේ භයානක සංසාරයට ඇදගෙන වැටෙනවා. මොකද තමන්ගේ තිබෙන බාල බව නිසා, තමන් මේ ධර්මයේ පිළිබඳව තිබෙන අනවබෝධය නිසා අකුසල් කරන්න ගියාම ඒ අකුසලී පිළිබඳව කිසිම විශ්වාසයක් තබන් නැතුව අකුසල් කරනවා. තමන්ගේ හිතට එන සමහර අදහස් තමන් ක්‍රියාත්මක කරනවා. මිනිසුන්ගේ හිතට එන සමහර තරහවල්, මිනිසුන්ගේ හිතට එන සමහර ක්‍රෝධ සිතුවිලි පිංඔතුනි තමන් ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට පින්වත්නි තමන්ට ඒ තුලින් මෙවැනි භයානක විපත් වලට තමන් හසු වෙනවා කියන එක තමන් පිළිගන්නේ නැතුව. දැන් බලන්න මේ සංසාරයේ පිංඔතුනි කොයි තරම් නම් භයානකද. අපි මේ සසරට කොයි තරම් භයානක විදියට ඇදගෙන වැටෙන්න පුළුවන්ද මේ ධර්මයේ කියන එක අපි හරියට පිළිහිටලා කටයුතු නොකරන. මාගන්දිය කියලා එක සිටු දියණියක් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. ඇයගේ පියා ඇයට බුදුරජාණන් වහන්සේව විවාහ යෝජනාවකට ගෙනාවා. භාග්‍යතුන් වහන්සේ ඇයගේ රූපය නිගා කරමින් භාග්‍යතුන් වහන්සේ බොහෝම පහත් විදිහට කතා කළා. ඒකට කිපුණු බුදුරජාණන් වහන්සේත් එක්ක වෛරයක් ඇති කරගත්තු මාගන්දිය ඒ වෛරෙම ජීවත් වුණා මගේ රූපයට නිගා කරා කියන තරහෙන්. උදේන රයිතුමාගේ අග්‍ර මහේෂිකාව බවට මේ මාගන්දිය පත් වුණ එක කාලයක. උදේන රයිතුමාට හිටියා පිංඔතුණි භාර්යාවරු තුන් දෙනෙක්. වාසුල දත්තා, මාගන්දියා, සාමාවතී කියලා. මේ සාමාවතිය බුදුන් සරණ ගියා. ඇය බුදුන් සරණ ගිය බව දැනගත්තු මාගන්දිය බුදුරජාණන් වහන්සේත් එක්ක තියෙන තරහ අර තමන්ට මිත්‍රව හිටියක් මේ සාමාවතියගෙන් පිට කරන්න ඇය කටයුතු කළා. සාමාන්‍යයෙන් දේශ සහගත අදහස් තියෙන පුද්ගලයන්ගේ ළඟ තියෙන එක සංකල්පයක්. දේශ සහගත මිනිස්සු හැම වෙලාවකම බලන්නේ පිංඔතුනි තමන් යම් කිසි කෙනෙක් එක්ක අමනාප නම් ඒ අමනාප කෙනත් එක්ක තමන් මිත්‍රව ඉන්න අය තමනාප වෙන්න ඕන කියන අදහසක්. ඒකයි මාගන්දියට සාමාවතිය පිළිබඳව හිතිච්ච සංකල්පය. ඉතින් සාමාවතියට
ඒ විදියට නොඑක් නොඑක් බලපෑම් කරවමින් ඇයව අපහසුතාවයට පත් කරවන්න ගියා. ඇය පිළිබඳ රජුට අභූත චෝදනා ඇය පිළිබඳ රජුගේ හිතේ උපදින ආකාරයට මාගන්ධිය කටයුතු කළා. නමුත් අවසානයේදී මේ මාගන්ධිය සෝවාන් ඵලයේ ලබනවා 500ක් කාන්තාව පිරිසක් එක්ක. පිංගොතුනි මාගන්ධිය නොඑක් නොඑක් උපමාවල් උපක්‍රමයන් ක්‍රියාත්මක කරා ඇයට කරදර කරන්න ඒ සියලුම වැයවල් අසාර්ථක වෙච්ච තැන ඇයි විසින් සාමාවතිය ප්‍රධාන 500 දෙනාම ඝාතනය කරා. පිංගුතුනි එදා රජු මේක දැනගෙන දැන් දන්නවා මේක කලේ මාගන්ධිය. ඒ නිසා බොහොම මිත්‍රව කතා කරලා ආදරෙන් කතා කරලා ඇගින් ඒ සියල්ල අහගත්තා. රජු අහගෙන මාගන්ධිය ප්‍රධාන මේ කාර්යයට දායක වෙච්ච ඥාති පිරිසව ගෙන්නවලා රජු මාලිගාවේ එක්තරා නිදහස් තනබිමකට අරගෙන ගිහිල්ලා ඔවුන්ව කණුවල ගැට ගහලා වදකීන්ට අණ කරනවා මොවුන්ගේ මස් කපලා මොවුන්ටම කන්න දෙන්න කියලා. පිඟුතුරි මාගන්ධිය ළඟ උණු තෙල් කටාරමක් තබලා උණු තෙල් තාච්චියක් තබලා වදකියා ඇගේ ශරීරයෙන් කොටස් කප කප අර තෙල් තාච්චියේ දාලා බෙදලා ඇයටම කන්න දෙනවා. මින්න මේ විදිය දුකක් පිඟුතුනේ ඇයි ගෙව්වේ. ඒ මේ භවයේම කරපු අකුසල කර්මී මේ භවයේ විපාක දුන්නා. ඔය වගේ පිංගුතුනි හිතා ගන්නවත් බැරි ආකාරයේ මහ දුකක් තමයි නිරේගාමී ජීවිතේක අද ඇයි විඳින්නේ. බලන්න පිංගුතුනි ඒක තමයි මේ බාල භව කියලා කියන්නේ. තමන්ට විඳින්න තියෙන දුකවත් තමන්ට පිංගුතුනි වැටහෙන්නේ නැ මේ බාල භව නිසා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ පෘථග්ජන ධර්මයේ නොදන්න කෙනාව අන්ධයාට සමාන කරේ. මම මේ කාරණාව මේ පිටකතට මතක් කළේ පින්වත්නි දැන් අපි අපගේ හිත පිළිබඳ විශ්වාස තබලා අර කෙලෙස් තැවරෙන තැන්වල එක්ක අපි ගැටෙන්න බලනවා. මේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තම සමහර වෙලාවට මිනිසු මුණ ගැහුනම නොගැලපෙන කතා පවත්වන්න පුළුවන්. එකිනෙක අතර නොගැලපෙන ආකාරයේ අදහස් වමාරු කරගන්න පුළුවන්. සමහර වෙලාවට නුසුදුසු ආකාරයේ ඒ දෙදෙනා අතර කතා පැවැත්වෙන්න පුළුවන්. තමන් දන්නේම නැතුව ඒ අසිහියම තමන් විනාශයකට අරගෙන යනවා. හැබැයි මුලින් එහෙම සම්බන්ධ වෙනකොට මුලින් කතා කරනකොට සමහර වෙලාවට තමන්ට එහෙම අදහසකුත් නැහැ. ඒ කතා කරන අනිත් කිනාටීම අදහසකුත් නැහැ. නමුත් අර අපි පසුගිය සතියේ සඳහන් කළා වගේ මේ කෙලෙස් වලට නිතරම හිත පුරුදු කරලා තියෙන අපේ මේ හිත කෙලෙස් දැක්ක ගමන් ඕන වෙලාවක පිංගුතුනි ඒ කෙලෙස් තවර ගන්න පුළුවන්. මේ හිත කෙලෙස් වලට ඇලෙන්න පුළුවන්. මොකද සසරේ පණවන්න බැරි තරම් අති දීර්ඝ සංසාර ගමනක අපි පිංගුතුනි මේ කෙලෙස් හොඳට පුහුණු කරලා තියෙනවා. අපි මේ සසරේ පිංගුතුනි නොකරපු අකුසලයක් නැති තරම් ඒ කරපු අකුසලත් පිංගුතුනි කියාගන්න බැරි තරම් වාර ගණන් අපි කරපු අය. එතකොට එහෙම සසරේ හොඳට අකුසල් පුරුදු කරලා තියෙන නිසා පිංගුතුනි අකුසලයක් කරන්න අවකාශයක් ලැබිච්ච ගමන් සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් අර අකුසලයට අපගේ හිත ඇලෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවකම නිතරම සිහියෙන් කටයුතු කරන්න ඕන. මගේ හිත කෙලෙස් වලට බර වෙලා මම දැනට කෙලෙස් යට කරගෙන ජීවත් වෙන්නේ. නමුත් ඕන වෙලාවක මගේ මේ හිත කෙලෙස් වලට බැඳෙන්න පුළුවන්. අන්න ඒ සිහිය හැම වෙලාවකම පිංගුත්නේ අපි පවත්වා ගන්න ඕන. එහෙම නැති වුණොත් අපි දන්නේම නැතුව අපි මේ භයානක සංසාර ගමනට ඇදගෙන වැටෙනවා. පිංගුතුනි දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ සමහර වෙලාවට භික්ෂුවක් ස්ත්‍රියක් එක්ක අල්ලාප සල්ලාප කතා කර කර ඉන්නකොට රාගසිත ඇති වෙලා දෙදෙනාම මේ සසරට ඇදගෙන වැටෙන තරම් දරුණු අකුසලයන් වලට බැඳෙන්න පුළුවන්. අන්නේ කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කරන්නේ. පිඟුතුනි මං පසුගිය සතියේත් සිහිපත් කරා අර මාතා පුත්ත කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ත්‍රියගේ රූපය තරම් ඒ වගේම ස්ත්‍රියගේ ශබ්දය තරම් ස්ත්‍රියගේ ගඳ සුවඳ තරම් ස්ත්‍රී රසය තරම් ස්ත්‍රී ස්පර්ශය තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරුෂයාගේ හිත ඇද දමන නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපං සමනුපස්සාමි. මහණෙනි මම අන්‍ය රූපයක් දකින්නේ නැහැ.
ඒවං රජනීයං ඒවං කමනීයං ඒවං මදනීයං ඒවං බන්දනීයං ඒවං මුච්චනීයං ඒ කියන්නේ මේ පුරුෂයාගේ හිත සතුටු කරවන පුරුෂයාගේ හිත කාමයට ඇද දමන ඒ කියන්නේ ආශාව වැඩි කරවන පුරුෂයාව මත් කරවන පුරුෂයාව බන්ධනය කරවන ඒවං මුච්චනීයං පුරුෂයාව මුලාවට පත් කරන එකඳු රූපයක්වත් මම දකින්නේ ස්ත්‍රී රූපය හැර පුරුෂයා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේම තමයි ස්ත්‍රියටත් යම් කිසි රූපයක් තියෙනවා නම් ස්ත්‍රියගේ සිත ඇදගන්න අන්‍ය වූ එකඳු රූපයක්වත් දකින්නේ පුරුෂ රූපය හැර ස්ත්‍රියගේ හිත රාගයෙන් මත් කරවන පටලවන මුසපත් කරවන ඇසුලට බැසගන්න පුරුෂ රූපය තරම් වෙන කිසිම රූපයක් ස්ත්‍රියට දකින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුල දේශනා කරනවා. එතකොට පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පෙන්වල කියන්නේ හැම එකකටම භාග්‍යතුන් වහන්සේ පෙන්වල දෙනවා ශබ්දයටත් එහෙමයි. ස්ත්‍රී ශබ්දයේ තරම් පුරුෂයාගේ හිත අලවන වෙන කිසි ශබ්දයක් නැහැ. ස්ත්‍රී ගන්ධය තරම් පුරුෂයාගේ හිත මත් කරවන පුරුෂයාගේ හිත බන්ධණයට පත් කරවන පුරුෂයාගේ මේ කාමනීය වූ කියන්නේ කාමයන් වල ආශාවෙහි වැඩි කරවන පුරුෂයාගේ හිත සතුටු කරවන ස්ත්‍රී ශබ්දයේ තරම් වෙන කිසිම ශබ්දයක් නැහැ. මෙනි මේ විදියට භාග්‍යතුන් වහන්සේ පෙන්වල දෙනවා. මොකද පින්වතුනි දැන් උදාහරණයක් හැටට කියනවා නම් දැන් අපේ මහබෝසතාණන් වහන්සේ පින්වතුනි එක ජීවිතයක අපේ පින්වතුන්ට මතක ඇති මොනරෙක් වෙලා උපදිනවා. ඒ මොනර ආත්මී තුල උන්වහන්සේ අවුරුදු 700ක් වැඩ ඉන්නවා. පින්වතුනි උන්වහන්සේගේ ශරීරය අන්‍ය මොනරුන්ට වඩා හරි වෙනස්. උන්වහන්සේට තිබුණේ රන්මන් ශරීරයක්. ඉතින් මේ බෝසතාණන් වහන්සේ හැමදාම තමන්ගේ ජීවිතයට එන බලපෑම් බාධාවල් මරණීය තර්ජන මේවා පින්වතුනි තමන්ගේ ජීවිතයට එල්ල වෙද්දී ඒවායින් විශේෂ ගාථා දෙකක් සජ්ජහායනා කරලා බේරගත්තා. තමන්ගේ ජීවිතය රැකගත්තා. මොකද එක රජ කෙනෙක් මේ මොනරව අල්ලන්න උපායක් යොදවනවා. ඒකෙන් මොනරව අල්ලගන්න බැරි තැන රජු රන්පතක් ලියනවා. අසවල් කන්දේ මෙහෙම මොනරෙක් ඉන්නවා. ඒ මොනරගේ යමෙක් මස් කෑවොතින් ඒ කෙනා අමරණීය වෙනවා කියලා. පිංගුතුනි එතෙන් පටන් පහළ වෙච්ච පරම්පරා හතක රජවරු අර රන්පත්‍රයේ දැකලා ඒ මොනරව මරන්න උත්සාහ ගත්තා. නමුත් එකම උත්සාහයක්වත් සාර්ථක වුණේ නෑ. නමුත් හත්වෙනි රජතුමා ඕ ඒ රජතුමා එක වැද්දෙක්ව පත් කරවනවා මේ මොනරව අල්ලන්න. ඒ වැද්දා මේ මොනරව අධ්‍යයනය කරනවා. ඇයි මේ උගුල් ඇටෙව්වට උගුල් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි මේ දුනු ඊතල වලින් විද්දට දුනු ඊතල ගිල වදින්නේ නැත්තේ? මොකද හේතුව? දවසක් වැද්දා හොඳට මේ මොනරව අධ්‍යයනය කරද්දී දැනගන්න ලැබෙනවා හැමදාම උදේට ගාථා දෙකක් කියලා මේ මොනරා ගුහාවෙන් එළියට බහින්නේ. ඒ විතරක් නෙවෙයි හවසට මේ ගුහාවට ඇතුල් වෙනකොට ගාථා දෙකක් කියලා ගුහාවට ඇතුල් වෙන්නේ. ඒක තමයි අපි අර මෝර පිරිත කියලා කියන ගාථා හතර. උදේතියං චක්කුමායික රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජගුත්තා විහරේම දිවසං. ඒ වගේ මෙනි මේ ගාථා දෙක දෙක උදේ හවස කියන ගාථා හතරක් තියෙනවා. අන්නේ ගාථා හතර උදේ දෙකයි හවස දෙකයි කියලා තමයි මේ මොනරා ගුහාවේ වාසය කරන්නේ. එතකොට දැන් වැද්ද තීරුම් කරගත්තේ එහෙනම් මේ ගාථාවල ලොකු බලයක් ඇති. හැබැයි යම් දවසක මේ ගාථා සජ්ජහායනා නොකළොත් සමහර වෙලාවට මේ මොනරව අල්ලගන්න පුළුවන් වෙයි. මේ උගුලකට අහු වෙයි. එහෙම කියලා හිතලා පිංගුතුනි වැද්දා උපායක් කල්පනා කරනවා. වැද්දට හිතට එන උපාය තමයි මේ මොනර වාසය කරන තනියම. දැන් බොහෝ කාලයක් මේ මොනර වාසය කරලා තියෙන තනියම. ඔහුගේ හිත රාගයෙන් තෙත් වෙන්නේ නැතුව නෙවෙයි. රාගයෙන් තෙත් වෙනවා. නමුත් රාගය උපදින්න සාධකයක් නැති නිසා මේ මොනරගේ හිතට රාග සිතුවිල්ලක් එන්නේ නැතුව ඇති. නමුත් රාගය උපදින පුළුවන් ඇති. අර අරමුණක් ගන්න අවස්ථාවක් නැති නිසා රාගය යට වෙලා ඇති. ඉතින් එහෙම කියලා හිතලා පිංගුතුනි
වැද්දා එදා ගිහිල්ලා මේක ගැන කල්පනා කරලා එක මොනර දේනුවක්ව සෝදානම් කරනවා. ඉතින් මේ මොනර දේනුවව සෝදානම් කරන්නේ අර බෝසත් මොනරගේ හිත ඇද ගන්න පුළුවන් විදියට. ඒ තමයි අසුරක් ගහනකොට මේ මොනර හඬක් නිකුත් කරනවා, අත්පුඩියක් ගහනකොට මේ මොනර දේනුව නැටුමක් නටනවා. ඒක තමයි දැන් මේ වැද්දාගේ උපාය. ඉතින් මේ මොනර දේනුවව සූදානම් කරලා පිංගතුනි වැද්දා බෝසත් මොනර ගුහාවෙන් එළියට බහින්න කලින් ගුහාවෙන් එළියට බහින්න කලින් ගුහාව ළඟට අර මොනර දේනුවව යවනවා. දැන් ගුහා ద్వාරයේ ඉඳගෙන අසුරක් ගහනවා. කියන්නේ මොනර ගුහා ద్వාරයට ගියාම වැද්දා අසුරක් ගහනවා. අසුරක් ගහපු ගමන් ඔන්න මොනර හඬක් නිකුත් කළා. පිංගතුනි අවුරුදු 700කට පස්සේ තමයි මේ ස්ත්‍රී හඬක් මොනරට ඇහුනේ. ආන්ගේ හඬ ඇහෙනකොටම ඒ හඬට හිත ඇලුනා. දැන් අර ගාතාව කියන අමතක වුණා. ඊළඟට අත්පුඩියක් ගහනකොට මොනර දේනුව නටන්න පටන් ගත්තා. ඒක දිහා බල බලා ඉදිරියට ආවා. ගාතා දෙක උදෑසන සජ්ජහායනා කරන අමතක වුණා. අටවල තිබිච්ච උගුලකට පය තබනකොටම උගුල ක්‍රියාත්මක වුණා. මොකද එදා ආරක්ෂාව සලසාගත්තේ නැති නිසා. ඉතින් බලන්න මම මේ කතාව ජාතක කතාව දිගට ගලාගෙන යනවා. ජාතක පාළි මෝර ජාතකේ මම මේ කාරණා මතක් කළේ පින්වතුනි අවුරුදු 700ක් පුරාවටම යට කරලා තිබිච්ච මේ රාගසිත බලන්න පින්වතුනි ඉස්මතු වුණා සිහිය නැතිකම නිසාම. ඉතින් බලන්න ඒ බෝසතාණන් වහන්සේ අවුරුදු 700ක් යට කරගෙන තිබිච්ච රාගසිතයි මේ බලවත් උනේ. ඉතින් පිංගුතුනි අපේ සසරේ පාරමිතා මේ පුරණ ජීවිතයේ පිළිබඳවත් අපි හරියට දන්නේ නැහැ. අපි පාරමිතා පුරණවද නැද්ද කියන එකවත් අපි හරියට දන්නේ නැහැ. සමහර වෙලාවට මේ වෙන්නේ නැති එහෙම පාරමිතා පුරණ පටන් ගන්න ජීවිතය අපි හරියට දන්නේ නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ වෙන්නේ නැති එක පටන් ගන්න තැන. එහෙම නොදැන පිංගුතුනි ඉන්න අපි අපේ හිත පිළිබඳව කොහොමද පිංගුතුනි අපි විශ්වාසයක් තබන්නේ? සමහර කෙනෙකුට පිංගුතුනි පන්සිල් පද පහ ටික රැක ගන්න බෑ. සමහර කෙනෙකුට මේ තිසරණෙහි හිත පිහිටුව ගන්න බෑ. එහෙම කෙනෙක් කොහොමද තමන්ගේ හිත පිළිබඳව විශ්වාසයක් තබන්නේ මම නම් ওই කෙලෙස් වලට බැඳෙන්නේ නෑ කියලා? ආන්ගේ නිසා තමයි හැම වෙලාවකම තමන්ගේ හිත සිහිය නැමැති කණුවේ බැඳලා තියන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දුන්නේ. මොකද සිහිය නැමැති කණුවේ බැඳ තිබෙන තාක්කල් තමන්ට රැකවරණයක් තියෙනවා. එහෙම නැතුව පෘථග්ජන වෙච්ච ඔබ අපි හැම දිනාටම මේ හිතට රැකවරණයක් දෙන අවකාශයක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කරලා තියෙන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දෙක සමානව තියාගන්න ඕන. මොකද ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව අඩු වුණොත් කරන සමහර දේවල් අර ශ්‍රද්ධාව බලවත් නිසා කරන්නේ මෝඩ වැඩලු. ඒ වගේම තමයි ශ්‍රද්ධාව යට වෙලා ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කරනවා කියලා කියන්නේ කපටි වැඩලු ඒකේනා. ඊළඟට සමාධිය බලවත් වෙලා වීරිය අඩු වුණොත් ඒකිනා කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකිනාට වීරිය වඩන්න බැරුව අලසකම බලවත් කරගන්නවලු. සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් ඒ වගේම තමයි සමාධිය යට වෙලා වීරිය බලවත් වුණොත් කලබලකාරී ස්වභාවයක් ඇති වෙනවලු. සමාධිය බලවත් වෙලා වීරිය යට වුණොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අලසකමට හිත නැමිනවලු. ඉතින් ඒ නිසා සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමානව තියාගන්න ඕන. ඒ වගේම තමයි වීරියයි සමාධියයි දෙක සමානව තියාගන්න ඕන. නමුත් පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිහිය කියන එක නම් හැම කල්හිම තියාගන්න ඕන උසස්ම මට්ටමකින්. ඒකේ පහළ මට්ටම කියලා මට්ටමක් නෑ. ඉහළම මට්ටමින් තියාගන්න ඕන හැම තැනකදීම. මොකද භාග්‍යතුනාංශයකට උදාහරණයක් කියනවා. හරියට ලුණු යම් ව්‍යංජනයකට ලුණු කියන එක සෑම ව්‍යංජනයකටම දානවා වගේ සිහිය කියන එක හැම කාරණාවකටම උසස්ම මට්ටමින් තියාගන්න ඕන.
මොකද සිහිය නැති වුණොත් මේ සසරට පිංඔතුනි අපි ඇදගෙන වැටෙන්න ඊතරම් කාලයක් ගත වෙන්නේ කෙලෙස් වලට අහු වෙලා කෙලෙස් වලින් මේ හිත මුසපත් වෙන්න කෙලෙස් වලින් බැඳෙන්න කෙලෙස් වලින් අපේ හිත අලව ගන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ පිංඔතුනි අපිට අපි දන්නේම නැතුව පිංඔතුනි අපි මේ කෙලෙස් එක ගැටිලා අපිවම විනාශයටපත් වෙනවා අර ඒක ජාතක කතාවක් තියෙනවා විශේෂයෙන්ම ඒ ජාතක කතාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට දවසක් එනවා එක තරුණියෝ දෙන්නේ තරුණියෙකු තරුණියකුයි ඉතින් ඒ ඔවුන් දෙන්න මග එන ගමන් හොරු පිරිසකට මේ දෙන්න මුණ ගැහෙනවා හොරු හොර නායකයා අර තරුණිය කෙරෙහි හිතක් ඇති කරගෙන ඒ තරුණිය ලබා ගන්න ඕනකමට තරුණයව මරන්න හදනවා ඉතින් ඒ වෙලාවේදී ඇය කියනවා මම උසස් සීලයක් රකින්න කෙනෙක් මම මේ වගේ පතිවෘතාව රකින්න කෙනෙක් මගේ ස්වාමියාව මැරුවතින් ඔබට මගේත් උරුම වෙන්නේ මලකඳ තමයි මමත් ඒකාන්තයෙන්ම මැරෙනවා කියනවා ඉතින් හොරනායකයා බය වෙලා දෙන්නටම යන්න දෙනවා ඉතින් ඒ වෙලාවේදී දැන් ඒ හොරනායකයා හිත නැමුණි අර තරුණියකගේ කතාවට පැහැදිලා කතාවට ඇලිලා තමයි හොරනායකයා ඒ පිරිසට යන්න දුන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිස ළඟට ආවෙන් පස්සේදී මගතොට විස්තර අහනකොට ওই කතාව කිව්වම භාග්‍යතුන් වහන්සේ පිරිසට කියනවා මෙය අදපමණක් නෙවෙයි පෙරත් මෙයට ලැබිච්ච ස්වාමීන්ව මෙය ජීවිත පරිත්‍යාග කළ මෙය රැකගත්තා තේ ඒ රැකගත්තේ වෙන කවුරුවත් නෙවෙයි පින්වතුනි අපගේ බෝසතාන් වහන්සේ පෙර කලෙක මේ තරුණිය බෝසතාණන් වහන්සේට බහරයක් වෙලා ඉන්නවා හැබැයි ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ උපදින්නේ ඇත් කුලයක ඇය ඇතින්නියා ඊටාම මනාපයි බෝසතාණන් වහන්සේට ඉතින් බෝසතාණන් වහන්සේව සුළු මොහොතකටවත් ඇය තනි කරන්නේ නෑ නාන්න ගියත් ආහාර ගන්න ගියත් හැම තැනකදීම එකටම තමයි ඉන්නේ ඉතින් මේ බෝසතාණන් වහන්සේගේ නායකත්වය කියන්නේ ඇත් පිරිස ජලයේට ගිල්වලා තමන්ගේ සේනාව නාලා ඔවුන් ගොඩට යනකම් පිංඔතුනි බෝසතාණන් වහන්සේ ගොඩට ඉන්නේ. මොකද ඔවුන්ගේ ආරක්ෂාව හැම වෙලාවකම හිතන නිසා. ඉතින් පිංඔතුනි මේ මහා විලක තමයි එක දවසක් මේ ඇත් පිරිස නාන්නේ. එදා පිංඔතුනි මේ මහා විලේ ඉන්නවා විශාල කකුලුවෙන්. ඒ කකුලුවට පිංඔතුනි එක ඇතෙක්ව එක මුවට අරගෙන ගිලින්න පුළුවන් අනුභව කරන්න පුළුවන්. ඊතරම් විශාල කකුලුවේ. දැන් බෝසතාණන් වහන්සේ නානකොට අර කකුලුව බෝසතාණන් වහන්සේගේ පාදෙන් අල්ලගත්තා කකුලුවගේ අඬු දෙකෙන් පාදේ අල්ලගත්තා දැන් බෝසතාණන් වහන්සේ දන්නවා තමන්ව මෙහිම අනතුරකට ලක් වුණා කියලා මොකද මේ විලේ මෙහිම කකුලුවෙක් ඉන්න බවත් දන්නවා ඉතින් දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම කලබල වුණොත් මේ කකුලුව මාව අරගෙන යනවා ඒ විතරක් නෙවෙයි මේ ඉන්න සියල්ලෝම අනතුරකටපත් වෙනවා එනිසා මේ සියල්ලම්ගේ ජීවිත වලට ආරක්ෂාවක් දීලා මම රැකවරණයක් හදා ගන්න ඕන කියලා ඉවසගෙන හිටියා. ඒ වෙලාවේදී මේ ඇතින්නිය මේ කාරණාව දැනගත්තා. ඒ වෙලාවේ ඇතින්නිය කකුලුවට ආයාචනා කරනවා. කකුලුවට බැගෑපත් වෙනවා. කකුලුවට නොයෙක් නොයෙක් කරුණු කියනවා. තමන්ගේ ස්වාමියාව නිදහස් කරන්න කියලා. පිංඔතුනි ඇය ඇඬූ කඳුලින් කරන කතාවට මේ කකුලුවගේ හිත ඇලෙනවා. අර ඇතින්නියක් වෙලා කියන්නේ තමන්ගේ ජාති ස්ත්‍රියකුත් නෙවෙයි. ඇතින්නියක් වෙලා ඇය කරන ඇඬෝ කඳුලින් කරන ප්‍රකාශයට පිංඔතුනි මේ කකුලුවගේ හිත ඇලෙනවා පිංවත්නි ඒ වෙලාවෙම ඒ කකුලුවට සිහිය නැති වෙලා අර බෝසතාණන් වහන්සේගේ පාදය අල්ලගෙන ඉන්නවා කියන එක අමතක වෙනවා අන්න ඒ ඇසිල්ලෙන්ම බෝසතාණන් වහන්සේ පාදය වේගින් ඉහළට ඔසවලා අර කකුලුව ගොඩට විසි කරවනවා මොකද පාදයේ දැන් අඬු දෙකෙන් බුරුල් වුණා හැබැයි අඬු දෙක තදින් අල්ලගෙන හිටියානම් කරන්නේ මේ පාදේ කෑල්ලක් කඩලා ගන්නවා අඬු දෙකෙන් කකුලුව. හැබැයි අඬු දෙක බුරුල් වූ බව දැනුණු බෝසතාණන් වහන්සේ ඒ පිම්මටම කකුලුව අරගෙන ගොඩට විසි කරා. ඉතින් අර ඇත් සේනාව අපගේ නායකයාට අනුතරක් කරන්න ගිය බව දැනිලා අර සියලුම ඇතුන් එකට එකතු වෙලා මේ කකුලුවව පාගල පාගල දැම්ම කියලා සඳහන් කරනවා. ඉතින් ඒ ජාතක කතාවත් අති විශේෂ ජාතකයක්. ඉතින් ඒ කකුලුවාගේ අඬු දෙක පිංඔතුනි විශේෂ දෙන්නේ කරගෙන ගිහිල්ලා බෙර හදාගත්ත කියලා ওই ජාතක කතාවේ සඳහන් කරන. ඉතින් අති දීර්ඝ ජාතකයක්. ඔය ශක්‍රදේවියෝ එකණ්ඩක් කරගෙන ගිහිල්ලා බෙරයක් හදාගත්තු බව ওই ජාතක කතාවේම සඳහන් කරලා තියෙනවා. ඉතින් නමුත් මට මේ ජාතක කතාව තුළ කියන්න ඕනකම තිබුණේ පිංවත්නි බෝසතාණන් වහන්සේට ජීවිතයේ බේරුණේ
අර ඇතින්නියකේ කතාව නිසා. එතකොට ඇතින්නිය කතාව කරනකොට අර කකුලුව කරගෙන හිටපු දි අමතක වුණා. කකුලුවට සිහිය නැති වුණා. කකුලුවගේ ඒ බෝසතාන් වහන්සේගේ අල්ලගෙන ඉන්න අඬු දෙක දන්නේම නැතුව බුරුල් වුණා. එතකොට එච්චර සිහියක් නැති වෙන්න තරම් හේතුවක් උනේ කකුලුවට මොකද්ද? අර ස්ත්‍රීගේ හඬ. තමන්ගේ ජාතිය නොඋනත් ස්ත්‍රීගේ හඬයි ඒ විලාවේ ඒ කකුලුවට අනතුරකට පත්වෙන හේතුවක් උනේ. ඉතින් මම මේ කාරණාව පින්වතුනි මතක් කරේ සසර කොච්චර භයානකයිද කියලා තේරුම් කරවන්න. අපි අපගේ හිත පිළිබඳව විශ්වාස තබලා අපි නොඑක් නොඑක් කෙලස් ඇති වෙන දේවල් අපි කරනවා. අපි නොඑක් එක් පිරිසක් එක්ක මිත්‍ර සම්බන්ධතා පවත්වනවා, හිතවත්කම් පවත්වනවා. නමුත් අපි හැම මොහොතකම අපගේ හිත රැකගෙන සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් පිඟුතුනි අපි දන්නේම නැතුව සමහර වෙලාවට අපි අනුතුරකටපත් වෙනවා. ඔබ අනුතුරකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් සමහර වෙලාවට අපි නොඑක් අවස්ථාවන් වල දැකලා තියෙනවා. දැන් මොකද පිඟුතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙදිවත් සම්පූර්ණයෙන්ම වැඩ හිටපු සීලෝ මහා සංඝරත්නී ඒකාන්තියම සීලවන්තව වැඩ හිටියේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් අවුරුදු 20 තමයි උන්වහන්සේ බොහොම ශාසනීය පිළිබඳ විශේෂ මේ මනාපයකින් කටයුතු කරේ. හැබැයි ඉතුරු අවුරුදු 20 ඉඳලාම පින්වතුනි මේ ශාසනේ නොඑක් නොඑක් දුස්සීල ක්‍රියාවන් වලින් එකතු වෙච්ච පිරිස් මේ ශාසනෙට එකතු වුණා. ඉතින් ඔවුන් හරහා නොඑක් නොඑක් විපත් මේ ශාසනෙට සිද්ධ වුණා. ඉතින් ඒක සෑම බුද්ධ ශාසනයකම සෑම කාලයකම සිදුවෙන දෙයක්. ඉතින් ඒකනේ විනය නීති කියලා වෙනම නීති රාශියක් මේ ශාසනයක් වෙනුවෙන් පනවන්නේ. එතකොට පින්වතුනි දැන් ඒ වගේ අද කාලේ සමහර වෙලාවට ඒ වගේ තමන්ගේ ඉන්න භූමිකාව තේරුම් කරගන්න බැරුව යම් යම් අවස්ථාවන් වලදී නොමනා විදියේ දේවල් ඇතැම් පිරිසකින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මම මේ කාරණාව මතක් කරන්නේ පින්වත්නි අපේ පින්වතුන්ට අනුග්‍රහයක් කරගන්න. අපි හිතමු යම් ස්වාමින් වහන්සේ නමක් යම් භික්ෂුන් වහන්සේ නමක් ඔබට විහිළුවක් කරනවා නම් සමහර වෙලාවට තමන්ට විහිළුවක් කරනකොට තමනුත් පෙරලා අනිත් පැත්තට විහිළු කරනවා. පින්වතුනි අන්න ඒ තැන්වලදී පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද සමහර වෙලාවට ඒ කරන විහිළුව දුරදිග ගිහිල්ලා දෙගොල්ලෝම අයහපත් තැනකට අසරණ වෙන තැනකට යන්න පුළුවන් අසීහිය නිසා. ඒ නිසා තමන්ගේ තියෙන තැන රැකගන්න තමන් කටයුතු කරන්න ඕන. මොකද තමන් කරන දේ තමන්ට පළ දෙන්නේ. අපි හැමදාම සිහිපත් කරනවා වගේ තමන් කරන දේ තමයි පින්වතුනි තමන්ට පළ දෙන්නේ. ඉතින් අනුත් කරන දේ කරන දියක් අපට පළ දෙන්නෙත් නෑ. අපි කරන දියක් තවත් කෙනෙකුට පළ දෙන්නෙත් නෑ. ඒකට දායක නොවුනොතී. ස තමන් කරන ප්‍රමාණය තමයි තමන්ට පළ දෙන්නේ. ඒ නිසා තමන් හැම වෙලාවකම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් සමහර වෙලාවට අර ඒ තමන්ට යම් ආකාරයේ විහිළු කරන කෙනෙක් පවා සමහර වෙලාවකට එතනින් යහපැත්තට ඒක නතර කරන්න පුළුවන්. තමනුත් ඒකට දායක නොවෙති. එතනින් ඒක නතර වෙන්නේ නැතුව දිගින් දිගට යන්න පුළුවන්. මින් මේවා සිහියෙන් ප්‍රඥාවෙන් හිතලා කටයුතු කරන්නුන අවස්ථා එහෙම නැති වුනොත් අපි අසරණ වෙන්න පුළුවන් අවස්ථාව සමහරලාවට අපි දන්නේත් නැහැ. ඒ නිසා මේ සමුල්ලපන සංයෝගයේ සංසග්ගයේ කියලා කියන්නේ මේ අල්ලාප සල්ලාප කියන විට සමහර වෙලාවට මේ රාගයෙන් හිත මුසපත් වෙලා රාගයට ඇලෙන්න පුළුවන්. ඒ වගේ සසරට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම්භෝගපන සංසර්ගය. සම්භෝගපන සංසර්ගය කියලා කියන්නේ මේ බහාණ්ඩ හුවමාරු කර ගැනීම තුළින් සමහර වෙලාවට ඒ වගේ සසරට ඇදගෙන වැටෙන පුළුවන් කර්ම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර කාරණාවෙදි දේශනා කරේ මේ සසර සත්‍යාව රජනීයං. ඒ කියන්නේ සතුටු කරවනවා මේ කෙලෙස් වලින්. ඒ වගේම කමනීයං කාමනීයයි. ඒ කියන්නේ කාමී යොදවන ආශා වැඩි කරනවා. මදනීයං මත් කරවනවා. බන්ධනියන් බන්ධනීයට පත් කරනවා. මුච්චනියන් මුලාවට පත් කරනවා. ඉතින් ඒ වගේ මින් නිර්වාණයට අධිගමණයට අන්තරා කර කිසි දෙයක් දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ ආන් ඒ නිසා. ඉතින් ඒ නිසා අපි පින්වතුනි මම ඒක සඳහන් කරේ මින් මේ අවස්ථාවල් පවා මේ සසර සත්‍යව සසරට ඇද දාන්න පුළුවන් අවස්ථා. දැන් මේ කතාවවත් මේ කාරණාවවත් පින්වතුනි අපි මේ සාසනීය පිළිබඳව දුර්වල ඇසකින් දකින්න ඕනේ නැහැ. මොකද බොහෝ දෙනෙක් සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලාගේ ඇතැම් දුස්සීල ක්‍රියා ඇතැම් අලජ්ජී ක්‍රියා හිතට අරගෙන
මේ මුළු සංඝ සමාජයේම මනිනෝත්සාහ කරනවා ඒ මිනුම් දණ්ඩේ. පිංගතුනි එහෙම කරන්න එපා. මොකද මේ ධර්මයේ හොඳට දැනගන්න. ධර්මයේ හොඳට අවබෝධ කරගෙන යන්න ධර්මයේ තුලින් ඊ අවස්ථාවල් දකින්න. මෙහෙම මෙන්න මේ වගේ මේ පිරිස සසරේ අතරමං වෙන්න පුළුවන්. මම අසරණ වෙන්න පුළුවන් එක පිළිබඳ අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැහැ. මමත් ওই වගේ කෙලෙස් වලට අහු වෙන්න පුළුවන් කියන සිහිය උපදව ගන්න මේ ධර්ම කාරණාවල් පිංගුතුනි මිනිහි කර කර. ඉතින් අන්න ඒකයි පිංගුතුනි සඳහන් කරේ සමහර වෙලාවට අපි දන්නේත් නැහැ. අපි දන්නේම නැතුව අපිව මේ සංසාරයට ඇද දානවා මේ කියන කෙලෙස් ධර්මයන්. ඉතින් ඒවා විමසලා නුවණින් කටයුතු කරන එක පිංගුතුනි අපි හැම දිනාටම මහා ලාභය. ඒ වගේම තමයි පස්වෙනි කාරණාව සඳහන් කරනවා කාය සංසග්ගෝ. කාය සංසග්ගෝ කියලා කියන්නේ මේ කය ස්පර්ශ වීමෙන් ඇතිවන සංසර්ගය. අර උදාහරණයක් සඳහන් කරලා තියෙනවා එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් චෛත්‍ය ස්ථානීය වන්දනා කරනවා. ඉතින් ඒ පිටුපස ඉන්නවා භික්ෂුණීන් වහන්සේලා පිරිසක්. ඉතින් අර භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් ඉන්නකොට භික්ෂුණීන් වහන්සේලා පිටුපසින් ඉන්නකොට ඒ පිටුපස ඉන්න භික්ෂුණීන් වහන්සේ නමකගේ ඇඟ අර ඉදිරියෙන් ඉන්න භික්ෂුන් වහන්සේ නමකගේ ශාරීරික ස්පර්ශ වෙනවා. ඉතින් ඒ ස්පර්ශය තුල පිංවතුනි මේ කෙලෙස් බලවත් වෙනවා. ඒ කියන්නේ දැන් මේක සිද්ධ වෙන්නේ පිංවතුනි දැන් සමහර ලාවට සමහර දිනෙකට මේ වගේ අවස්ථාවක් ආවම අර ශ්‍රද්ධාව කියන එක රඳව ගන්න හරි අමාරුයි. මොකද මේ ශාසනීය කියන කාරණාව පිළිබඳ අතිවිශේෂ ගෞරවයක් අපේ පින්වතුන්ගේ හදවත් තුල තියෙන නිසා මම ඒක එකවර ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සමානව නොතිබුණොත් ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව අඩු වුණොත් කරන්නේ මෝඩකම්. ඒ වගේම තමයි ශ්‍රද්ධාව යට වෙලා ප්‍රඥාව බලවත් වුණොත් කරන්නේ කපටි වැඩ. ඉතින් දැන් සමහර ලාවට අර ශ්‍රද්ධාව වැඩි කම නිසාම යම් යම් අවස්ථාවන් වලදී මේ වගේ සිදුවීම් අහද්දි දකිද්දි සමහර කෙනෙකුට මේ බුදුදහම පිළිබඳ අපහදින්න පුළුවන්. මම අර අපේ පින්වතුන්ට නිතරම පැහැදිලි කරන කාරණාවක් තමයි ඔබ යම් කිසි භික්ෂුන් වහන්සේ නමකගේ අඩුපාඩුවක් දිහා දැකලා ඒ භික්ෂුව කිරිය අපහදින්නවට වඩා ඔබ මේ බුදුදහම කිරිය අපහදිනවා නම් ඔබ බුදුදහම ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ බුදුදහමින් අයින් වෙනවා නම් පින්වතුනි ඔබ ඔබටම කරගන්න ලොකු අලාභයක්. මොකද මේ බුදුදහම කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ ඒ භික්ෂුව නෙමෙයි. මේ බුද්ධ ශාසනය නියෝජනය කරන එක්තරා නියෝජිතෙක් විතරයි. එතකොට ඒ නියෝජිත භාවයේ තියෙන භික්ෂුන් වහන්සේ නමකකගෙන් අඩුපාඩුවක් දැකලා වෙන අඩුපාඩුවක් දැකලා ඒක අහලා ඔබ අපහදිනවා නම් ඔබ තුල අසද්ධාාවක් ඇති කරගන්නවා නම් ඒක පිංගුතුනි ඔබගේ තියෙන දුර්වලතාවය. මොකද මං අර නිතරම අපේ පිංගුතට මතක් කරන කාරණාවක් තියෙනවා පිංවත්නි ඔබ මේ බුදුදහමට ලං වුණේ මේ බුදුදහමට බැසගත්තේ ඔබ ඇත්තටම කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. ඔබ මේ ධර්මයේ පිළිබඳව මේ බුදුදහම පිළිබඳ දැනගත්තේ ධර්ම රත්නේ නිසා. පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මයෙන් මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ඔන්න බුදුදහම පිළිබඳ අපහැදිලා බුදුදහම අත්හරින එක සාධාරණයි. හැබැයි ඔබ මේ නියෝජිතයෙකුගෙන් වෙන අඩුපාඩුවක් දිහා දැකලා ඔබ බුදුදහම අත්හරිනවා නම් පින්වතුනි ඔබ ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා හැම දෙයකටම කලින් පින්වත්නි ඔබ පුළුවන් නම් මේ ධර්මයේ කියවන්න. මේ ධර්මය හොඳට අධ්‍යයනය කරන්න. ශ්‍රද්ධාවෙන් මේ ධර්මය වටහා ගන්න. අන්න එදාට ඔබ මේ බුදුදහම පිළිබඳව මනින්න උත්සාහ කරන්න. ඔබ අද මේ බුදුදහම පිළිබඳව මනින මිනුම් දඩු වලට වඩා පිඟුතුනි හාත්පසින්ම වෙනස් මිනුම් දඩු තමයි මේ බුදුදහම මනින්න ඔබ තෝරගන්නේ. ඒ නිසා පිඟුතුනි අපි අපගේ හිත රැකගන්න එක අපතුල වගකීමක්. මොකද මේ කෙනෙක් ගිහි ජීවිතේ ඉඳලා ඒ කෙනා පැවිදි කරවලා සිවුර දාන කොටම හිතන්න එපා මේ සීළු කිලිස් ප්‍රහාණය වෙනවා කියලා. ඒ භික්ෂුව ධර්මයේ දැනගෙන විනය දැනගෙන ඒව ක්‍රියාත්මක කරනකොට තමයි මේ භික්ෂුව මේ ධර්මයේ තුලින් අවබෝධයට යන්නේ. නැත්තම් සිවුර දාපු ගමන් එක සැරේම අවබෝධයටපත් වෙනවා කියලා පිංගුතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරෙත් නේ. අර ඒකනේ සාරිපුත්ත හාමුදුරේ කවස්ථාවකදී දේශනා කරනවා පිංගුතුනි එක භික්ෂුවක් ඇවිල්ලා අහනවා සාරිපුත්ත හාමුදුරන්ගේ ස්වාමීනි මේ ශාසනයේ තියෙන අමාරුම දේ මොකද්ද?
ගිහිව ඉන්න කෙනෙකුට පැවිදි වෙන එකලෝ අමාරුම දේ. පැවිදි වෙච්ච කෙනාට තියෙන අමාරුම දේ මොකද්ද කියලා අහනවා. එල්මින් මේ ශාසනේ වැඩ ඉන්න කේ කියන අමාරුම දේ. ඊළඟට එල්මින් ශාසනේ වැඩ ඉන්න කෙනාට අමාරුම දේ මොකද්ද කියලා අහනවා. ඊළඟට කියනවා සාරිපුත් හාමුදුරුවෝ ධම්මානුධම ප්‍රතිපදාවයි ගමන් කරන එක තමයි එල්මින් ශාසනේ ඉන්න කෙනාට අමාරුම දේ. ඉතින් මේ දුක්කර සූත්‍රයේ මේක පැහැදිලි කරලා සාරිපුත් හාමුදුරුවෝ පෙන්වල දෙනවා මේ ශාසනේ කොච්චර දුෂ්කරද කියන කාරණාව. ඒ නිසා පින්වතුනි අපේ පින්වතුන් හිතන්න එපා මේ කාරණාවල් තුලින් මේ බුදුදහම පිළිබඳව අපහැදිලා ඔබ ඔබගේ සසරට අලාභයක් කරගන්න. ඒ නිසා ඒ දේවල් තුලින් හැම වෙලාවකම සසර පිළිබඳ බියක් ඇති කරගෙන ඔබ ධර්මයට තව තව ලං වෙන්න හිස ගිනිගත්ති කුසේ පින්වතුනි අප්‍රමාදීව වීරිය වඩන්න. ඒක තමයි Tamanට ලැබෙන ලාභය. මොකද මේ කවුරුවත් අපිත් එක්ක සංසාරේ ඉන්නේ නැහැ. මේ කවුරුවත් අපිව අරගෙන යන්නෙත් නැහැ. අපිව මේ සසරෙන් ගොඩට ඇදලා ගන්නෙත් නැහැ. අපිම තමයි මේ සසරේ ගමන් කරන්නේ. අපිටම තමයි කවදර දවසක මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඒ විශ්වාසින් අපේ පිංගුතුන් කටයුතු කරන්න ඕන. මොකද මම මේ කාරණා කිව්වේ අපේ පිංගුතුන්ට අපි හිතමු දැන් මේ වගේ කෙලෙස් වලට හිත හුරු වෙන්නේ ඇයි? පිංගුතුන් එක ධර්මයේ තුලින් එක විස්තරයක් පැහැදිලි කරෝතින් දැන් අපි හිතමු දැන් ඔන්න අර එක ජාතක කතාවක් තියෙනවා ඉසිසිංග තාපසතුමාගේ අලම්බුසා කියලා ජාතකයක. කෙනේ ඉසිසිංග කියලා තාපසතුමෙක් හිටියා. ඒ තාපසතුමා පින්වතුනි ඍෂි භාවයෙන් පැවිදි වෙලා ඉතාම හොඳට සිල් රැකගෙන පංච නීවරණයන් යටපත් කරගෙන ධ්‍යාන වඩලා පින්වතුනි ඉරදිය අභිඥා මේ සියල්ලම ලබල හිටපු කෙනෙක්. අෂ්ට සමාපatti පංච අභිඥා මේ සියල්ලම ලබල හිටපු කෙනෙක්. ඒතර දැන් මේ ඉසිසිංග තාපසතුමාට විශාල බලයක් තියෙනවා. ඒ විශාල බලය තමයි තමන්ට පුළුවන් පින්වතුනි ශක්‍ර දෙවියන්ගේ ඒ ශක්‍ර භවන පව ආක්‍රමණය කරන්න. ඊතරම් පුණ්‍ය බලයක් තියෙනවා. ඊතරම් ඉරදිමේ බලයක් තියෙනවා ඉසිසිංග තාපසතුමාට. පින්වතුනි තමන්ට වඩා බලවත් කෙනෙක් බලයට කැමති කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම ඒ කෙනා බය වෙනවා තමන්ගේ ස්ථානේ ආක්‍රමණය කරයි කියලා. ඒ නිසා ශක්‍ර දෙවියෝ මිසිසිංහ තාපසතුමා පිළිබඳ දැනගෙන පින්වත්නි එදා තමන්ගේ 2 කෝටි 50 ලක්ෂයක් ඉන්න පරිවාර ස්ත්‍රීන් අතර මොකද ශක්‍ර දෙවියන්ට 2 කෝටි 50 ලක්ෂයක් දිව්‍යාංගනාවන්. ඒ දිව්‍යාංගනාවන් අතර රූමත්ම ඒ 2 කෝටි 50 ලක්ෂයක් 2,50,000ක් පරිවාර ස්ත්‍රීන් ඉන්නවා මේ ශක්‍ර දෙවියන්ට. ඒ 2,50,000ක් පරිවාර ස්ත්‍රීන් අතර අලංකාර මිස්ත්‍රිය ලස්සන මිස්ත්‍රියව තෝරලා අලංකාර කරවලා කියන තවත් අලංකාර කරවලා දිවි ස්ත්‍රියක් කියන්නේ මනුෂ්‍ය ස්ත්‍රියව අභිභවනය කරපු ස්ත්‍රියක්. එතකොට එවැනි ස්ත්‍රීන් අතරත් රූමත් මිස්ත්‍රිය තවත් අලංකාර කරවලා පිංගුතුනි ශක්‍ර දෙවියෝ අර ඉසිසිංග තාපසතුමායින ආරාමයට එවනවා. පළවෙනි දවසේ දුරදී දකින්නකොට ඉසිසිංග තාපසතුමා ගිහිල්ලා ආරාමෙ හැංගෙනවා. ඇයව දකින්නේ නැහැ. දෙවෙනි දවසේ ඇය තාපසතුමායින කුටි ඇතුළට මැතුල් වෙනවා. ආන් ඒ වෙලාවේ තාපසතුමාට හිත හදා ගන්න බැරුව ඇයව වැළඳ ගන්නවා. වැළඳ ගන්නකොටම තමන් සිහි මූර්ජා වෙලා සිහි නැති වෙනවා. පින්වතුනි අවුරුදු 3ක් එක දිගටම සිහිය නැතුව නිදාගෙන ඒ ආරාමෙට වෙලා තාපසතුමා ඉන්නවා. ඉතින් දැන් අලම්බුසා දැන් දිවි ස්ත්‍රිය දන්නවා මේ කරපු පාප කර්මේ කොච්චර භයානකයිද කියලා. මොකද අලම්බුසා මුලින් කැමති වෙන්නේත් නැහැ මේ කාරණාවට එන්න. නමුත් කැමැත්තක් ඇති වෙන්නේ ශක්‍ර දිවියන්ගේ ඉල්ලීම නිසා. නමුත් දන්නවා කරපු පාප කර්මේ කොච්චර බරපතලද කියලා. ඒ නිසා අවුරුදු 3ේම ළඟට වෙලා මේ දිවි ස්ත්‍රී ඉන්නවා තාපසතුමාගේ ළඟට වෙලා. අවුරුදු 3කට පස්සේ සිහිය ආවා. සිහිය එනකොටම දිවි ස්ත්‍රිය සැඟ වුණා. ඉතින් ඒ වෙලාවේ දන්නවා දිවි ස්ත්‍රිය දැන් මේ තාපසතුමා මා පිළිමද වැරදි සිතුවිල්ලක් කර ඇති කළොත් මම විනාශ වේවා කියලා මාව විනාශ වෙන්න පුළුවන්. මොකද තාපසතුමා අඬනවා මට මේ අපරාධය කරේ කවුද කියලා. ඉතින් බලන්න දැන් ඒ වෙලාවේ පින්වතුනි අර තාපසතුමාගේ හිත ඒ දිවි ස්ත්‍රී කෙරෙහි ඇලුනේ මොකක් නිසාද? හේතුව තමයි තාපසතුමා ඒ වනේ ජීවත් වෙච්ච කෙනෙක්. තාපසතුමා මේ ස්ත්‍රී ස්පර්ශය සම්බන්ධයෙන් යම් වින්දනයක් ලබල හිටපු කෙනෙක් නෙවෙයි. එතකොට දැන් අර නීවරණයන් යටපත් කරාට යටපත් කරලා තියෙන්නේ පින්වතුනි තමන් විඳපු ප්‍රමාණය විතරයි. දැන් ওই ගොඩාක් සිල්වත් අයගේ සීලය බිඳෙන්න ප්‍රධානතම හේතුව තමයි පින්වත්නි
ගොඩක් වෙලාවට අර තමන් නොවිඳපු ආකාරයේ රූපයක් නොවිඳපු ආකාරයේ ශබ්දයක් නොවිඳපු ආකාරයේ ගඳ සුවඳක් නොවිඳපු ආකාරයේ ස්පර්ශයක් ඔන්න ඔය වගේ දියක් ලැබුණෙන් පස්සේදි තමයි ගොඩාක් වෙලාවට මේ සිල්වතු සිල් බිඳගෙන තියෙන්නේ ගොඩාක් ධර්මයේ තියෙන බොහෝ කතා ගත්තම පිංගුතුනි ආන් ඒ වගේ සිදුවීම් තමයි වෙලා තියෙන්නේ ඒතොර දැන් මේ ඉසිසිංහ තාපසතුමා තමන් යට කරගෙන තියෙන අර තමන්ගේ හිතේ දැනගෙන තියෙන කෙලෙස් ටික විතරයිනේ හැබැයි නොදැනගත්තු කිලිස් කොච්චර තියෙනවද නීවරණයන් යටපත් කළාට තමන් වටහාගත්තු නැති කිලිස් කොච්චර තියෙනවද දී ඊව සසරේ හොඳට පුරුදු කරලා තියෙනවා දී ඒකනේ පිංගුතුනි පොඩි කාලේ ළමේකට සතෙක් මරන්න කියලා දෙන්න ඕනේ නැහෙනි හොරකම් කරන්න කියලා දෙන්න ඕනේ නැහෙනි බොරු කියන්න කියලා දෙන්න ඕනේ නැහෙනි හොඳ වැඩ නරක වැඩ කරන්න කියලා දෙන්න ඕනේ නැහෙනි නමුත් බලන්න දෙමාපිය කොච්චර වෑයම් කරනවද ඒ හොඳ දේවල් ටික කියලා දෙන්න ඇයි සසරේ පිංගුතුනි ඊව හොඳට දියුණු කරලා තියෙන නිසා ඒ නිසා දැන් මේ ජීවිතේ යට කරගෙන ඉන්නේ අර මේ ජීවිතේ දන්න ප්‍රමාණය විතරයි නොදන්න කෙලස් කොච්චර තියෙනවද අන්නේ නොදන්න කෙලස් වලට තමයි පිංගුතුනි ගැටිලා මියහු වෙන්නේ ඉතින් දැන් මේ සිසිංහ තාපසතුමාට තුනේ එක නමුත් ඒ විලාවේම සිහිය උපදවගෙන අදිෂ්ඨානයක් කරලා ඒ වනේ නික්මිලා වෙනත් ප්‍රදේශයකට යනවා ගිහිල් එක දිගටම භාවනා කරලා නැවතත් අර නැතිවෙච්ච ධ්‍යාන අභිඥා සියල්ලම ලබාගෙන ඍෂිවරයෙක් ලෙස වැඩ ඉන්නවා දැන් ওই කතාව ඔහු මුණාට පිංගුතුනි ඕකේ ওই කතාවේ ආරම්භ කතාව වෙන්නේ මෙහිමයි පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක භික්ෂුවක් පැවිදි වෙනවා ඒ භික්ෂුව පැවිදි වෙලා පැවිදි වෙන්නේ සාසනෙට ඇල්මින් නිවන් දකින්න අරමුණේ නමුත් ටික දවසක් යනකොට තමන්ගේ පැරණි භාර්යාව මතක් වෙලා උපවිදි වෙන්න තීරණය කරනවා ඉතින් බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුවට මේ ජීවිතේ නිවන් දකින්න මඟ තියෙන බව දැනගෙන ඒ භික්ෂුවව නතර කරවන්න තමයි මේ අලම්බුසා ජාතකයේ දේශනා කරේ දේශනාව අවසානයේදී භාග්‍යතුන් වහන්සේ මේ කතා සංසන්දනය කරනවා කොහොමද කතා සංසන්දනය කරන්නේ පිංගුතුනි එදා අර ඉසිසිංහ තාපසතුමා තමයි අද මේ ශාසනේ මේ ගිහි ගෙදරට ඇල්මක් දක්වන භික්ෂුව. ඒ වගේම තමයි තමන්ගේ පෙර භාර්යාව තමයි අර අලම්බුසා කාන්තාව. බලන්න පින්වතුනි මේ සසර කොච්චර භයානකයිද කියලා කියන්නේ. අර ඉසිසිංහ තාපසතුමා එදා අර අලම්බුසාව ප්‍රතික්ෂේප කරාට නමුත් හිතේ අභ්‍යන්තරේ හරි කැමැත්තක් තිබිලා තියෙනවා. තමන් නොදැනුවත්ම හරි කැමැත්තක් තිබිලා තියෙනවා දැන් තාපස භාවය ධ්‍යාන වඩපු තාපස භාවය කියලා කියන්නේ බොහෝ කුසල කර්මයක් වඩපු අවස්ථාවක් දැන් කෝටි ගණනක් සල්ලි තියෙන කෙනෙක් විලඳ පොලකට බඩුවක් ගන්න ගියාම බඩු තෝරු තෝරු ඉන්නේ නැතුව කැමැති කැමැති දේවල් ඇදලා ගන්න පුළුවන් ශක්තියක් කෝටි ගණනක් ධනෙ තියෙන මිනිස්සයාට තියෙනෝ වගේ පිං උතුණි ගොඩා පිං කරලා තියෙන කෙනෙකුට හිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම සසර ඉටු වෙන්න පුළුවන්. මොකද බොහෝ පිං වලින් පෝෂණය වෙලා තියෙන නිසා. ඉතින් අර එදා ඉසිසිංහ තාපසතුමාට අර අලම්බුසා දිව්‍ය ස්ත්‍රී කිරිහි ඇතිවෙච්ච ඇල්ම යටපත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක හිතේ අභ්‍යන්තරේ හැරි තිබිලා තියෙනවා. අතින් ඉතින් අර ඒ සිතුවිල්ල තමයි පිංඔතුණි බලවත්ුනේ මේ නිවන් දැකෙන ජීවිතේ. ඉතින් බලන්න දැන් මේ පැවිදි වෙලා ඒ ශාසනීය අත්හරින සිතුවිල්ල පහළෝනේ අර එදා ඇතිවෙච්ච පුරුද්ද ප්‍රාර්ථනාව නිසා. දැන් ඒකයි පිංඔතුනි මේ සසරේ තියෙන භයානකකම. ඒ නිසා පිංඔතුනි අපි හැම වෙලාවකම හිතට නගා ගත යුතු දේ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ කැඩපතක්සේ දැකලා අපගේ හිත හැම වෙලාවකම කෙලෙස් වලින් ඉවත් කරගෙන තියාගන්න පුරුදු කරගන්න එක. ඉතින් ඒකට හොඳම දේ තමයි හොඳම සිහිය අපගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කර ගැනීම. එහෙමනම් අද දේශනාවට තිබෙච්ච කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ කාරණාව නිමාවටපත් කරනවා. ඉතින් අද අපි මේ සාකච්ඡා කළේ මේ අසංසට්ඨ කතා කියන දස කතාවල හතරවෙනි කාරණාවයි අද අපි නිමාවටපත් කළේ. ඉතින් මේ කාරණාවත් කරුණු පහක් ඔස්සේ විස්තර කරා මේ සංසාරයට ඇද දමන සවන සංසර්ගය දසන සංසර්ගය සමුලපන සංසර්ගය සම්භෝගපන සංසර්ගය කාය සංසර්ගය කියන මෙන්න මේ අවස්ථා පහ. ඒ අවස්ථා පහෙන් සංසාර සත්‍යාව මේ අති භයානක සසරට ඇදලා දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පිංගුතුන් මෙන්න මේ කාරණාවල් දැන් මේක භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කළාත් ඇත්තටම භික්ෂුන් වහන්සේලා අරමුණු කරලම දේශනා කරපුවා නෙවෙයි. ගිහි ජීවිතයේ ගත කරන ඔබට
කොයි තරම් ප්‍රායෝගික ජීවිතේ හිතන්න පුළුවන් ධර්ම කරුණුද තමන්ට මේ විදියටම ඇලුනොතින් මේ සසරට ඇලෙනවා ඉතින් ඒක කියන්නේ දැන් ගිහිභාවයේ ගත කරන කෙනේ ගිහි ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ පණවපු ප්‍රමාණෙන් ගත කරන්න දැන් විවාහ වෙන්න රස්සාවල් කරන්න හැබැයි ඒ තුල හැම වෙලාවකම හිත රැක ගන්න අකුසලයට හිත වැටෙන්නේ නැති වෙන්න ඒකනේ ප්‍රාණඝාතින් හිත වළක්ව ගන්න සොරකමින් වළකින්න කාමී වරදවා හැසිරීමින් වළකින්න බුරු කීමින් වළකින්න සුරා පානින් වළකින්න ඉතින් මේ වගේ සීලයට හිත නැඹුරු කරගෙන පිංගත සිල් රකින්න වෑයම් කරන්න. ඒතර දැන් සීලය රැකගත්තොතින් අපේ පිංගතුන්ට මේ ඊළඟට යන්න තියෙන භවී පිළිබඳව අවිශ්වාසයක් නැහැ. විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් අර අපේ බෝසතාණන් වහන්සේගික කතාවක් තියෙනවා ජයද්දේස ජාතකයේ කියලා ජාතකයක ජයද්දේස රයිතුමා කියන බෝසතාණන් වහන්සේගේ තාත්තා බෝසතාණන් වහන්සේ ජීවිතේ අලීන සත්තු කියලා කුමාරයෙක් කියලා උපදින්නේ ඉතින් දැන් මේ රජතුමාව දවසක් එක යක්ෂියෙකුට අහු වෙනවා නමුත් යක්ෂයාගෙන් එක කරුණකට ජීවිත දාන ඉල්ලගෙන මාලිගාවට ඇවිල්ලා ආයෙමත් පොරොන්දු වෙලා ආවේ යක්ෂයාට තමන් නැවත එනවා කියලා. ඉතින් ඒ පොරොන්දු ඉටු කරන්න රයිතුමා යනවා. ඉතින් ඒ වෙලාවේ බෝසතාන් වහන්සේ තාත්තට බැගෑපත් වෙලා ආයාචනා කරලා බෝසතාන් වහන්සේ තාත්ත වෙනුවට යක්ෂයාට යනවා ජීවිතය පූජ කරන්න. ඉතින් ඒ වෙලාවේ යක්ෂයා දන්නවා දැන් මේ ආවේ රජුගේ පුතා කුමාරයා ආවේ. ඉතින් කුමාරයාගෙන් අහනවා මිනිසු ජීවත් වෙන්න කැමති මරණයට හරි බයයි. ඉතින් අහනවා ඇයි තොප මරණයට මේ තරම් කැමැත්තකින් මං ගාවට ආවේ? ඔබ දන්නවා දැන් මං නුඹ මරනවා කියලා. ඇයි මගේ ළඟට ආවේ කියලා අහනවා. ඉතින් ඒලා බෝසතන් වහන්සේ කියනවා යක්ෂය මිනිසු ජීවත් වෙන්න කැමැති මරණයට බයයි. හැබැයි මම ජීවත් වුණත් කැමැති මම මැරුණත් ඊට වඩා කැමැති. මොකද ජීවත් වීමත් මගේ ජීවිතේ සැපයක් මේ ජීවිතේ මට ලැබිලා තියෙන්නේ. සැපවත් ජීවිතයක්. හැබැයි බැරි වෙලාවක්වත් මං නුඹ මාව මැරුවොතින් මම යන්නේ මේ ඉන්න ජීවිතයට වඩා උසස් ජීවිතයකට. ඉතින් මේ ඉන්න ජීවිතයකට වඩා උසස් ජීවිතයක් ලැබෙන මම උච්චර කැමැත්තක් තියෙනවද ඒකට? මොකද මම මේ ඉන්න තැනින් පහළට වැටෙන්නේ නැහැ. හේතුව තමයි මම උපන්දා ඉඳලා මේ මොහොත වෙනතෙක්ම එක දිගට සිල් රැක්කා එක සිල් පදයක්වත් කඩන්නේ නැතුව. බලන්න සිල් රැකපු බෝසතාණන් වහන්සේට තමන්ගේ ඊළඟ භවයේ පිළිබඳ කොච්චර විශ්වාසයක් තිබුණාද? ඉතින් අන්න ඒ නිසා අපේ පිංගුතුන් තමන්ගේ ජීවිතයේ තුල පිංගුතුනි ඊළඟට යන්න තියෙන තැන පිළිබඳ විශ්වාසයක් තමන්නේ මේ ජීවිතේ හොඳට සිල් රකින්න. ඉතින් ඒ හොඳට සිල් රැකලා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න වෑයම් කරන්න. ඉතින් ඒකයි මේ කාරණාවල් අපේ පිංගුතුන්ගේ ජීවිතත් පෝෂණය කරගන්න ඒ කාන්තේම මේ කාරණාවල් හේතු වෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවල් මේ විදියට විස්තරාත්මකව දේශනා කළේ. එhmenan අද දවසේ අපි දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් මේ දේශනාව තුලින් රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ පින්වත් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. විශේෂයෙන්ම අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කුවේට් සේවය කරන RM සුජාතා රෝහිණි මහත්මියතුළු පිංඔතුන් පිරිස. ඉතින් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම එතුමියගේ ජන්මදිනය 2021 12 26 වන දිනටේ දෙන ජන්මදිනේ නිමිති කරගෙන එතුමිට ආශිර්වාදේ කරන්නයි මේ පින්කමේ මූලික අරමුණ. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ එතුමිට ආශිර්වාදේ කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. එතුමියගේ ඒ සියලු යහපත් බලාපොරොත්තු පෙතුමන් සියල්ලක් මිටු වේවා. විදෙස් රටක සේවය කරන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාද ආරක්ෂාව නිරන්තරයෙන්ම සැලසේවා. තවත් බොහෝ පින් දහම් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම දේශිකයන් වහන්සේ වන අපටත් අනිකුත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාදේ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එතුමිය බලාපොරොත්තු වෙනවා DW රත්නාවති තම ආදරණීය මෑණියන්ටත් RM සුබසිං අප්පුහාමි පියාණන්ටත් එවැගේම පුතුණුවන්ට ලේලියට මිනිපිරියට දියණිය යන කියන මේ හැම දිනාටම ආශිර්වාදේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අයගේ සිල් රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම කුවේට් රටේ සේවය කරන ආනන්ද මල්ලි කුමාරි නංගි නිසාර් මල්ලි ප්‍රියන්ති නංගි කියන මෙනි මේ කල්යාණ මිත්‍ර හැම දිනාටම ආශිර්වාදේ කරන්නට
බලාපොරොත්තු වෙනවා. ඉතින් පවුලේ සියලු දෙනාට ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවීරවන්ටත් පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හොරොම්බාවද හොරොම්බාවනේ විශේෂයෙන්ම හොරොම්බාව අකර පහ ඒ පදිංචි සියලු ගම්වාසී හැම දිනාටමත් ආශිර්වාදේ කරන ඒ වගේම සියලු මාධ්‍යවේදී හැම දිනාටමත් ආශිර්වාදේ කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පෙතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන ගමන් අද දවසේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නිත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මීගේ මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. වගේම මාගේ පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවත්වයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවන් උතුම් ධර්මයන්ගෙන් මාව පෝෂණය කරන මාගේ ගුරු දේවත්වයන් වහන්සේටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් අවසානයේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.